ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් අදත් පැත්ත ගියත් ඇත්ත කියන සූදානමින් මම ප්‍රමිත මහනාම මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත මක්කම වහපල්ලිය වන්දනා කිරීමට ගිය ඉස්ලාම් බැතිමතුන් 700කට වැඩි පිරිසක් තෙරපීමකින් මරුට සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක අත් අඩංගුවටගත් පාසල් සිසුවාගේ මව අපහාසයට වන්දි ඉල්ලයි දෙමුහුන් න්‍යාන්ත්‍රණය හඳුන්වා දුන්නේ හිටපු ජනපති බවට ඇමති පාටලීගෙන් ප්‍රකාශයක් කහටගස් දිගලියේදී පොලිස් පහර දීමක් සැකකරු ආබාධිත හමුදා සෙබලේ සෞදි අරාබියේ මක්කම මහා පල්ලිය වැඳපුදා ගැනීමට ගිය බැතිමතුන් 700කට වැඩි පිරිසක් තෙරපීමකින් මියගොස් තිබෙනවා. සෞදි බලධාරීන් උපුටා දක්වන විදේශ මාධ්‍ය වාර්තා කළේ මේ තෙරපීමෙන් තවත් 800කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවයි. දවසේ පුවත හජ් වන්දනාව සිදු කෙරෙන්නේ නවිතුමාගේ උපත සිදු සෞදි අරාබියේ මක්කා නගරයේ මහා පල්ලිය කේන්ද්‍ර කරගනිමින්. අදට යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් මක්කම මහපල්ලියේ වැඳපුදා ගැනීමට පැමිණ ඇති ඉස්ලාම් බැතිමතුන් සංඛ්‍යාව මිලියන 2ක්. අද මෙම තෙරපීම සිදුව ඇත්තේ මක්කම මහපල්ලියට නුදුරින් පිහිටි මීනා ප්‍රදේශයේ මාර්ගයකදී. විදේශ වාර්තා පවසන්නේ යක්ෂයාට ගල් ගැසීමේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා මහපල්ලියේ වෙත යමින් සිටි පිරිසක් තෙරපීමට ලක්ව ඇති බවයි. ඉස්ලාම් බැතිමතුන් බැඳීම් ඇති කරගන්නා වගකීම් පහෙන් එකක් ලෙස සැලකින්නේ හජ් වන්දනාවයි. ඊට අමතරව විශ්වාසය, පස්වේල් සලාත, සකාතය රමලාන් උපවාසයේ රැකීම එයතර වනවා විශ්වාසය අල්ලාහ් තාලා හැර අන් කිසිවෙකු වන්දනාවට සුදුසු නැමැති බව අපි විශ්වාස කරනවා සලාතය කියන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවෙන් දිනපතාම පස් වතාවක් සලාතේ ඉටු කරන්නේ සකාතය කියන්නේ මොනවාද පෝසත් ජනතාව දුප්පත් ජනතාව වෙනුවෙන් Tamanගේ වාර්ෂික ආදායමේ 2%ක් වෙන් කර දීම මක්කම මහපල්ලියේ වැඳපුදා ගැනීම කෝටි 160ක් වන සෑම ඉස්ලාම් බැතිමතෙකුගේම අරමුණක් වනවා දේවදූත ඉබ්‍රාහීම් නබී තුමානන් අල්ලා දෙවියන් වහන්සේ මේ ලෝකයට පහල කරලා බැරෑරුම් ක්‍රියාමාර්ගයක් ඔහු වෙත ලබලා දෙනවා ඒ සියලුම දේ තුලින් ඉබ්‍රාහීම් දේවදූතයා අති විශිෂ්ට ලෙස මම දෙවියන් වහන්සේගේ සියලු අනපනත්වලට යට වෙනවා කියන එක එතුමා ඔප්පු කරනවා එනිසා මේ ඉබ්‍රාහීම් නබිතුමායි ඔහුගේ පවුලයි කරපු කැපකිරීම ලෝකයේ අවසාන දිනේ තක් රැදී පැවතින්න ඕනේ කියලා තමයි මේ හජ් වන්දනාව බාර දීලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ 70 වැනි මහමණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟා වුණා. ජනාධිපතිවරයා හෙට දිනේ ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකට සහභාගී වීමට නියමිතයි. නිව්යෝක් නුවරට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර නිව්යෝක් සහ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙපළ ඇතුළු තානාපති නිලධාරීන් විසින් ජනාධිපතිවරයා හෙට ස්විට්සර්ලන්ත ජනාධිපති ඩිඩිය බර්කාල්ටර් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා යන මහතුරුන් සමග ද්විපාක්ෂික සාකච්ඡාවලට එක්වනු ඇති මීට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද නවසීලන්ත සහ පාකිස්තාන විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි හෙට ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියේ තේමාව වන්නේ සාමය ආරක්ෂාව සහ මානව හිමිකම් යන්නයි අතීතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේද සැසිය ආරම්භක දිනයේදී දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල 70 වන සැසිවාරයේ හෙට නිව්යෝක් නගරයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රටවල් 150කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් මෙවන විටත් නිව්යෝක් නගරයට පැමිණ අවසන් ඒසා නිව්යෝක් නගරයේ ඉතාමත් දැඩි ආරක්ෂක රකවල් යොදා තිබෙනවා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයක් ඇමතීම මේ සංචාරය ඉතාමත් වැදගත් කාරණාවක් ලෙස ශ්‍රී ලංකාව පැත්තෙන් බලන විට අපට සඳහන් කරන්නට පුළුවන් විශේෂයෙන්ම ජනාධිපතිවරයා තිරසාර සංවර්ධන වැඩමුළුව ඇමතීමට නියමිත තිබෙනවා 27 වෙනිදා ඒ වගේම ප්‍රධාන දේශනය එතුමන් පවත්වන්නේ ලබන සැප්තැම්බර් 30 වෙනිදා එක්සත් ජාතීන්ගේ සැසිවාරය ඇමතීමෙන් මම හිෂාන් වැල්මෙල හිරු ප්‍රවෘත්ති වෙනින් කොටදෙනියාව සේයා සදෙවුමි දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ඊයේ ගම්පහදී අතරංගුඩගත් පුද්ගලයා බව අනාවරණ වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සිද්ධියට අදාළව වැදගත් තොරතුරු රැසක් සැකකරු පාපොච්චාරණය කළ බවයි.
එම සකකරුවා පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබෙනවා. මෙම සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ගම්පහ බෙම්මුල්ල බදුවතුකොඩ ප්‍රදේශයේ නිවසක් අසල සැඟව සිටියේදී. 22 වෙනිදි දුනේෂ් ප්‍රියසාන්ත නැමැති එම පුද්ගලයා සෙයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය පවසනවා. මේ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයට සම්බන්ධිත වැදගත් තොරතුරු සහ කරුණු රාශියක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. එම තත්ත්වය පදනම් කරගෙන මොහු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස දැනට සලකනු ලබනවා. දැනට මෙම පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය අධිකරණ නියෝග ලබාගෙන තිබෙනවා. මෙම පරීක්ෂණ අවසන් වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බෙම්මුල්ලේ පිහිටි ඥාති සහෝදරියකගේ නිවසේ පොලිස් ආරක්ෂාව යටතේ සිටින බවට පවසමින් ගම්වාසීන් එම නිවස වැටලීමට අද පස්වරුවේ උත්සාහ ගත්තා. එලෙස සැකයක් පවතින්නේ නම් ගොස් පරීක්ෂා කරන ලෙසට පොලිසිය ගම්වාසීන් 5 දිනකට පසුව අවස්ථාව ලබා දුන්නා. මෙවන් තත්ත්වයක් තුල සෙයාගේ මව්පියන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටද චෝදනා කරමින් ආවේගශීලී වූ ගම්වාසීන් සෙයාගේ නිවසටද පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වූ බවයි. තම පුත්‍රයාට සිදු වූ අසාධාරණයට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුවෙන් වන්දියක් අය කර ගැනීමට කටයුතු කරන බව සේව සදී මුගහතනනිට සැකපිට අතනකොටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාසල් සිසුවාගේ මව පවසනවා. සේයා සදුවුමි දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් අතර පාසල් සිසුවෙකුද වනවා. ඔහු අත්අඩංගුවට පත්වන්නේ රහස් පොලිස් කණ්ඩායම්ද සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි. පසුගිය 16 වෙනිදා පොලිසිය සැකපිට අත්අඩංගුවටගත් එම සිසුවා දීර්ඝ ප්‍රශ්න කිරීමලින් අනතුරුව දින 3කට පසු අධිකරණයට ඉදිරිපත් කළා. එෙහිදී අධිකරණයේ නියෝග කළේ ඔහු එළැඹෙන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. නමුත් දැරිය අපයෝජනයට ලක්කර ඝාතනය කළේ තමන් බවට වෙනත් පුද්ගලයෙක් මේ වන විට පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා. එසේ නම් පාසල් සිසුවෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලිසිය ක්‍රියා කළේ කුමන පදනමකින්ද? මෙම පුජ්‍යලයන්ගේ හැසිරීම සම්බන්ධව ඔවුන් කරන ලද ප්‍රකාශයන්හි තිබූ පරස්පරතාව චර්යාවන් සම්බන්ධව අවට ප්‍රදේශයේ පුජ්‍යලයන්ගෙන් ලැබ තොරතුරු ඒ වගේම එක පුජ්‍යලයෙකු සතු පරිගණකයේ ගැබ්බ තිබූ 300කට අධික අසභ්‍ය වීඩියෝ දර්ශන උපයෝගී කරගනු ලැබුවා. නමුත් ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනයේ හැදෑරූ එම සිසුවාට වූ කළු පැල්ලම මකා දැමීම කිසිසේත්ම සරල කාරණයක් නොවේ. අසාධාරණයට වග කියන්නට එම ශිෂ්‍යයා රක්ෂිත බන්ධනාගාරය දක්වා රැගෙන ගිය පොලිසිය සූදානම්ද? එමනේ අත්අඩංගුවට ගැනීමකදී වගකීම ගැන අපිට සඳහන් කරන්න බෑ. අසාධාරණයක් සිදු වෙති නම් ඔහුට නීතිය පිළිසරණ ඕනෑම අවස්ථාවක හිම කර ගැනීමේ අවකාශය තිබෙනවා. සාමාන්‍ය පුරවැසියෙකුට මෙවැනි බරපතල අසාධාරණයක් සිදු වූ විට ඊට එරෙහිව ක්‍රියා කිරීමට නීතියේ ඇති ප්‍රතිපාදන මොනවාද? කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. සාධාරණ සැකයක් තියෙන්න ඕනේ. තමගේ කම්පියුටරේක වැඩිහිටියන්ට පමණයි දර්ශන තිබුණයි කියලා ඒක සාධාරණද? මේකට සැක කරන්නේ ඒ දරුවගේ මානව හිමිකම් කඩ වෙලා ළමා අයිතිවාසිකම් කඩ වෙලා එක පැත්තකින් සීයාට අසාධාරණයක් වෙලා තිනවා, අනිත් පැත්තෙන් මේ දරුවාට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ දරුවාගේ කඩ වූ අයිතිවාසිකමුත් නැවත ආරක්ෂා කර දීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය ලංකාවේ තියෙනවා. වැරදිල නඩු බැවරු ආකාරය ගැන වන්දි ලබා ගැනීම, ඒ නිසා ඒ ආකාරයේම ප්‍රචාරය මාධ්‍යන්ගෙන් ලබා දෙනවා නම් හොඳයි.